අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම. අද මම ඕගොල්ලන්ට ගෙනාවේ අද දවසේදී මගේ උදේ කාලය ගෙවුන විදිහ මුල් පැය කීපය. ඉතින් උදේම මම නැගිට ගමන් ඕගොල්ලන් දන්නවා මම පාන්දරින් නැගිටිනවා. නැගිටලා වතුර එකක් බීලා මගේ වැඩ කොටස කරලා මම ඊට පස්සේ තමයි මේ විදිහට කොෆි එකක් හදාගෙන ඩයරි එක ලියන්න යන්නේ. මොකද මම උදේ 5ට නැගිටින්නේ. ඉතින් නැගිටලා මම උදේ 7 විතර වෙනකන් කාලය මම වෙනුවෙන් කරලා තියෙනවා. මගේ ලිපි කියවන ඕගොල්ලන් ඒකෙන් දන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මම 7ට විතර මේ වගේ ඩයරි එක ලියලා ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් බලලා ඒවට උත්තර ලියලා මට පොඩි වෙලාවක් එතනත් තව තියෙනවා. මොකද මම අහපව් උයන්න කුස්සියට යන්නේ උදේ 7:00 විතර. ඉතින් මං කුස්සියට ආපු ගමම මුලින්ම කරේ මං ඊයේ හොදලා පෙගෙන්න දාලා තිබ්බ කඩල ටික ලිපෙන්න තියලා තිබ්බ ලිප උඩම ඒක ඔන් කරලා ඒකට අවශ්‍ය එළවලු ටික ලෑස්ති කරනවා. මේ විදිහට මං අද කඩල එක හදන්නේ. හැමදාම හදනවා වගේ පොල් දාලා ටෙම්පරාදු කරලා නෙමෙයි මේ එළවලු ටිකක් එකතු කරලා. ඉතින් මේ විදිහට මම එළවලු ටික කපලා ලෑස්ති කරනවා කඩල එක තැම්බෙනකන්. ඊට පස්සේ කඩල එක තැම්මිලා කඩල එක තැම්බ ගත්ත භාජනයම තමයි මම මේක තෙම්පරාදු කරන්න ගන්න. මොකද එතකොට ගොඩක් ඒවා එකතු වෙන්නේ නැහැ හොදන්න අවසානෙට. ඉතින් මේ විදිහට කඩල එකත් මම උදේ තෙම්පරාදු කරලා පැත්තකින් තියනවා. මොකද බබාලා නැගිටලා යාළගේ වැඩ ඉවර වෙනකම් මම කුස්සියේ වැඩ ටික කරනවා. ඉතින් ඉතුරු වුණ කඩල ටික තමයි මේ මම ඒක නිවෙන්න බෝතලයකට දාලා මේ විදිහට තිබ්බා. ඊට පස්සේ මම ලෑස්ති කරනවා කෑමට අවශ්‍ය දේවල්. ඊට පස්සේ ලිප පිරිසුදු කරගන්නවා. මොකද කඩල තම්බනකොට ලිප ටිකක් අපිරිසුදු වුණා. ඒ නිසා ඒකත් පිහලා ඒ වැඩ ටික කරනවා බබාලා එනකන්. ඉතින් මට අද කරන්න වැඩ කීපයක්ම තියෙනවා. ඉතින් ඒකේ කීපයක් මට වෙලාව තියෙන විදිහට මම මේ විදිහට කරන්න පටන් ගත්තා. මොකද බබාලා තාම කෑමට ආවේ නැති නිසා ඒගොල්ලන්ගේ මූණ හොදලා යැලඳුම් මාරු කරලා ඒ දේවල් මහත්යත් එක්ක කරන්න. ඉතින් ඒ දේවල් කරන නිසා මම තව වෙලාවක් තියෙන නිසා ඒ කාලය අපතේ නොයවා පටන් ගත්තා. මගේ අද දවසේ වැඩ කොටසෙන් කීපයක් කරන්න මේ විදිහට හැඳි දාලා තියෙන ලාච්චිය මං අස් කරගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ මම මේක අස් කරලා තවත් විනාඩි 5ක කාලයක් අරගෙන ඉක්මනින් අස් කරගත්තා බබාලගේ බඩු තියෙන තැන. මෙතන විශේෂයෙන් බබාලගේ දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. මොකද මට ලේසියට බබාලට අවශ්‍ය වෙනකොට ගන්න. ඉතින් මේ ටිකක් මේ කොටසත් මං අස් කරගත්තා. මොකද වෙලාව තියෙන විදිහට වෙලාව නියමිත වෙලාවක් දාන්නේ නැතුව දවසට නියමිත වැඩ කොටස කරගන්න පොඩි පොඩි වෙලාව විනාඩි 5 10 පොඩි වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවදි කරනවා. මොකද මම උදේ ගෙදර ඔක්කොම වැඩ ටික කරගන්න මට පුළුවන් වුණොත් මට හිතටත් සැහැල්ලුයි. මොකද එතකොට මට හවස් වරුවම නිකන්. ඒ නිසා පුළුවන් තියෙන වෙලාව ලැබෙන විදිහට පුළුවන් ඉක්මනින් මම ඒ වැඩ ටික කරගන්න බලනවා. ඉතින් මේක අස් කරගත්තා. ඊට පස්සේ තමයි අපි කෑම කාලා මම ඊට පස්සේ තේ එකක් මේ විදිහට හැදුවා. මොකද මේ දවස්වල සීතල නිසා අනිවාර්යෙන් නිතරම රස්නේ දේවල් බොනවා. ඉතින් ඊට පස්සේ මම තේකේ ඉඟුරු හැම තැම්බෙන්න ඕන නිසා එතනත් විනාඩි 5ක් විතර අරගෙන ඉක්මනට භාජන ටික සෝදාගත්තා. මොකද ගොඩක් ඒව නැහැ. මේ ටික විතරයි ඉතුරුනේ එකතු උනේ. ඉතින් මම මේ ටිකත් ඉක්මනින්ම සෝදාගත්ත තේ බොන්න කලින්. මොකද උදේට කෑම කාලා කුස්සිය ඔක්කොම තිබ්බා වගේ අස් කරපුවාම දවල්ට ඉක්මනින්ම කෑම ටික ලෑස්ති කරගන්න කුස්සියට එන්නත් ආස හිතෙනවා. ඉතින් මේ විදිහට මම ඉක්මනටම සිංක් එකත් අස් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට තේ එක හදාගෙන මම තේ බොන අතරේ අද අපි දෝනිට, මොකද දෝනි ඉස්කෝලේ යන්නේ නැහැ මේ ටිකේ, යාට ලබන සෙප්තැම්බර් තමයි යාව එක වසරට බාර දෙන්න. නමුත් දැන් පෙර පාසල්. නමුත් මේ කොරෝනා නිසා යා තාම ගියේ නැහැ. ඉතින් මම ගෙදර පුංචි වැඩ ටිකක් යාට කරවනවා. නමුත් අකුරු ලියවන්න එහෙම බලකිරීමක් නැහැ. මොකද මෙහෙ අකුරු ලියවන්න එපා කියලා තියෙන ඉස්කෝලෙන් අකුරු ලියවනවා කියලා එයාලා එක වසරට ගියාම. මේ කාල සීමාව මේ වගේ වයසව අවුරුදු 5ක් දැන්දුවට වයසේ බබාලට තියෙන මේ වගේ පුංචි පුංචි වැඩ ටිකක් කරන්න, ඒ වගේ මෙයාලා කැමැත්තෙන් කරන මේ කාලේ තමයි
බබාලගේ නිර්මාණශීලී හැකියාවන් ඉස්මතු කරගන්න තියෙන කාලය නිසා අපිටත් උපදෙස් දීලා තියෙන්නේ බබාලව ගොඩාක් හිර කරලා තද කරලා යාලට උගන්වන්න ලෑස්ති වෙන්න එපා කියලා ඉස්කෝලෙන් අවශ්‍ය දේ අවශ්‍ය කාලෙදී කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ වගේ පුංචි දේවල් ටිකක් තමයි මම අද මේ දීලා තියෙන්නේ හිස් තැන් අඩු තැන් පුරවන්න. ඒ වගේම මෙතන ගණන් කරලා ඒ ඇතුලේ තියෙන ඒවා කීයක් තියෙනවද කියලා ලියන මේ වගේ පුංචි දේවල් මම දෝරෙට කරවන්නේ. ඒ වගේම තමයි යා හරි මාසයි චිත්‍ර අඳින්න. ඉතින් එයාගේ වැඩේම දවසම චිත්‍ර අඳින එක. ඉතින් පුතාට දැන් තුනක් නේ, නමුත් පුතාට එහෙම විශේෂයක් නැහැ, අකුරු කියලා දෙන්නවත් එහෙම. නමුත් එයා අකිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම චිත්‍ර අඳිනවා පුතාත්. ඉතින් දෙන්නම ගොඩාක් කරන්නේ චිත්‍ර අඳින එක. ඉතින් දැන් මම උදේ වැඩ ටික ඉවර වෙලා එයාගේ ස්කූල් වැඩ ටිකත් කරලා මේ විදිහට අහපව් තේ වෙලාව වෙනකන් ඒ දෙන්නට ඒගොල්ලන්ට කැමති දෙයක් කරගන්න මේ විදිහට ඉඩ දීලා තියෙනවා. ඉතින් ඕක තමයි අද උදේ අපේ උදෑසන සිද්ධ වුණ දේවල්.